අයිබෝවන් සුබ උදෑසනක් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැස්සන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රතිමෙන් සිරස්තල කාබනික පොහොර ගැන විවේචනාත්මක මත පළ කළ මහාචාර්ය බුද්ධි මාරමේ කෘෂිකර්ම අමාත්‍යංශයේ තනතුරු වලින් ඉවතට යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකාවට ලබා දීමට එරෙහිව ජවි පෙන් පෙත්සමක් මේ රටේ ලොකුම අවාසනාව කොමිස් ගැසීමයි කාඩිනල් හිමි කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් සන්නත් හමුදා අනුස්මරණ පොපිමල් දින සැමරුවේ පළමු පොපිමල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පළඳවනු ලැබුවා මේ අතර රුසියාවේ සංචාරයක නිරත යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාට ඒ රටදී ඉතා ඉහළ ගෞරවයක් හිමි වී තිබෙනවා ශ්‍රී ලංකා සේවා මුක්ත බට සංගමය වාර්ෂිකව සංවිධානය කරන සන්නත් හමුදා අනුස්මරණ පොපිමල් දින සැමරුවේ පළමු පොපිමල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පළඳවා තිබෙනවා ශ්‍රී ලංකා සේවා මුක්ත බට සංගමයේ සභාපති මේජර් ජෙනරාල් උපුල් පෙරේරා මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයාට පොපිමල පළඳවනු ලැබුවා පොපිමල් අලෙවියෙන් ලැබෙන ආදායම විශ්‍රාමික හා ආබාධිත රණවිරුවන්ගේ සුබ සාධනයට වෙන් කරනවා ශ්‍රී ලංකාවේ පොපි සැමරුම වර්ෂයේ 1944 දී ආරම්භ කොට ඇති අතර මෙවර පොපිමල් සැමරුම සිදු කරන්නේ 77 වන වරටයි. පළමු වන හා දෙවන ලෝක යුද්ධයේදී මෙන්ම පසුගිය 30 වසරක් පුරා ශ්‍රී ලංකාවේ පැවති අභ්‍යන්තර යුද ගැටුම්වලදී ජීවිතේ පූජා කළ වීරෝදාර රණවිරුවන් අනුස්මරණය කරමින් පොපි සැමරුම නොවැම්බර් මාස 14 වන දින පෙරවරුවේ විහාර මහදේවි උද්‍යානයේ ලෝක යුදවිරු අනුස්මරණ ස්මාරකයේ අභියසදී පැවැත්වීමට නියමිතයි. රුසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාපති ජෙනරල් ශවින්ද්‍ර සිල්වා මහතා වෙත යුද්ධ හමුදාපති වරයෙකු වෙත කලාතුරකින් ලැබිය හැකි රාජ්‍ය නායකයෙකුට ලබා දෙන ඉහළම ගෞරවාචාරයක් රුසියානු ආරක්ෂක අමාත්‍යංශයේ රුසියානු ජනරජ භූමියේ මෙහෙයුම් ප්‍රධානි ඔලෙග් සැලියකෝ මහතා විසින් සිදු කරනු ලැබුවා මෙහිදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාපතිතුමන් වෙත රුසියානු ජනරජ භූමි හමුදාවේ සම්මාන ආචාර්ය පෙළපාලියේ ගෞරවාචාර්ය පෙරනැමුණා. ඉන්නතුරු ශ්‍රී ලංකා යුද්ධ හමුදාපති ජෙනරල් ශවින්ද්‍ර සිල්වා මහතා මොස්කව් ක්‍රෙම්ලිනේ ඇලෙක්සැන්ඩ්‍රොව්ස්කි උද්‍යානයේ පිහිටි රණවිරු ස්මාරකයේ වෙත පුෂ්පෝපහාර පුද කර දිවිපෙදුව රුසියානු හමුදාවේ වීරෝදාර රණවිරුවන් සිහිපත් කරනු ලැබුවා. මෙම සංචාරයේදී ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා සමාජිකයින් වෙනුවෙන් සිදු කරන පුහුණු වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම ඒකාබද්ධ යුදාභ්‍යාස පැවැත්වීම සහ දෙරට අතර පවත්නා යාන්ත්‍රික හා ඉංජිනේරු දැනුම හෝමාරු කර ගැනීමතුළු ද්විපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු රසක් පිළිබඳ සාකච්ඡා කිරීම සිදු කරනවා යෝජිත කුරුණෑගල මහරෝහල් සංවර්ධන ව්‍යාපෘතිය ලබන කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අර්ලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී කුරුණෑගල මහරෝහලේ නව සංවර්ධන ව්‍යාපෘතිය සංකල්පයේ ඇතුළත් සංදේශය අනුමැතිය සඳහා ලබන කැබිනට් හමුවට යොමු කරන්න යයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඒ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා. කුරුණෑගල පළාත් මහරෝහලේ නව සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අර්ලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. කැබිනට් අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව 2022 අයවැය තුලින් මේ සඳහා මුදල් ප්‍රතිපාදන වෙන වෙන පරිදි රෝහලේ මූලික ඉදිකිරීම් ලබන වසර මුලදී ආරම්භ කරන්න යයි අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශ කුරුණෑගල රෝහල ශික්ෂණ රෝහලක් ලෙස නාමකරණයට ඇති බාධාව ඉවත් කරමින් කුරුණෑගල ශික්ෂණ රෝහල යන්න නෛතිකව ප්‍රකාශයට පත් කරන්න යයිද අග්‍රාමාත්‍යවරයා මෙහිදී සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය SH මුණසිංහ මහතාට උපදෙස් ලබා දුන්නා. අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි නව රෝහල ඉදිකෙරෙන්නේ සුවිශේෂී පහසුකම් ද ඇතුළත් වන පරිදි. බස් රථයෙන් පැමිණෙන රෝගීන්ට වෙනම බස් සේවාවක් සහ රෝහල අභ්‍යන්තරයේම බස් නැවතුමක් ඉදිවීම පළමු වතාවට රෝහලක් ආකර්ෂණීය හරිත සංකල්පය යටතේ ඉදිකිරීම ශික්ෂණ රෝහලක් මෙන්ම ශල්‍ය වෛද්‍ය ළම රෝග හා මාතෘ සේවාවල උසස් මට්ටමේ සේවා සැපීම කුරුණෑගල දිස්ත්‍රික්කයේ මෙරට වැඩිම විහාරස්ථාන සංඛ්‍යාවක් සහිත ප්‍රදේශයේ හේතුවෙන් අංග සම්පූර්ණ භික්ෂු වාට්ටු සංකීර්ණයක් සහිත වේදි කිරීම සහ රෝහලේ සිට අධිවේගී මාර්ගයට හා දුම්රිය ස්ථානයට ඍජු මාර්ග පහසුකම් සැලසීම ඒ අතර ප්‍රධාන වනවා. ජනාධිපතිවරයාගේ මැදිහත්වීම මත රංජන් රාමනායක මහතාට කඩිනමින් නිදහස ලබා දෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ අගුණකොළ බැලස බන්ධනාගාරයේ රඳවා සිටින රංජන් රාමනායක මහතාගේ සුව දුක් විමසා බැලීමට පැමිණි අවස්ථාවේදී රංජන් රාමනායක මැතිතුමා
ඉන්නෝන සිරගෙදර නෙවෙයි එතුමා ඉන්නෝන ජන සමාජයේ එතුමා සමාජ සේවකෙක් ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ගරු ජනාධිපතිතුමාගේ මැදිහත් වීම තුල රංජන් රාමනායක මැතිතුමාට මේ හිරගෙදරින් පිටතට පැමිණෙන්නට පූර්ණ පුරවැසියෙක් හැටියට ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සමග නිදහස් කරයි කියන බලාපොරොත්තුව අප සතුව තිබෙනවා ගරු ජනාධිපතිතුමත් සමග අපි මේ කාරණාව ඉදිරිපත් කළා තිබෙනවා ඒ ඉදිරිපත් කරපු හැම අවස්ථාවකදීම එතුමා කියලා තියෙන්නේ මේ ප්‍රශ්නේ පිළිබඳව සුභවාදීව බලනවායි කියන කාරණා. එනිසා මමත් අපේක්ෂා කරනවා රංජන් රාමනායක මැතිතුමාට ඉතාමත්ම කෙටි කාලයක් තුළදී පූර්ණ නිදහස ලැබේවා කියලා. එතුමා කොළඹ ප්‍රදේශයේ ඒ වැලිකඩ බන්ධනාගාරයේ කරා එතුමාව මාරු කරනවා නම් මම හිතනවා ඒක සිදු විය යුතු දෙයක්. අපි ඉල්ලීමක් කරලා තිබෙනවා අධිකරණ අමාත්‍යතුමාගෙන් මානුෂීය සහ සානුකම්පික හේතුන් මත සහ සෞඛ්‍යමය හේතුන් මත එතුමාට මේ මාරු වීම ලබා දෙයි කියලා මම විශ්වාස කරනවා. යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට ලබා දීමට එරෙහිව ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11ගේ නායකින් සහ වෘත්ති සමිති නායකින් අතර සාකච්ඡාවක් ඊයේ පැවැත්ුණා. ඒ කොමියුනිස්ට් පක්ෂ මුලස්ථානයේදී මෙතර යුගදනවි කොටස් විකිණීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ අභියාචනා අධිකරණයට රීට් පෙත්සමක්ද ඉදිරිපත් කළා. යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට හොර රහසේ ලබා දුන් බවට පසුගිය දිනවල රජයට දැවැන්ත චෝදනාවක් එල්ල වුණා. ඊට එරෙහිව මහා සංඝරත්නය මෙන්ම අන්‍යාගමික පූජකතුමන්ලාද සිය හඬ අවදි කළා. එමෙන්ම සමගි ජනබලවේගයේ ජනතා විමුක්ති පෙරමුණ සිවිල් සංවිධාන සහ වෘත්ති සමිති රැසක් මෙම ගිවිසුමට එරෙහිව දැවැන්ත විරෝධයක් එල්ල කළා. එවන් පසුබිමක පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සහ කොළඹ අගරදුගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතාද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළා. එමගින් ඔහු පෙන්වා දෙන්නේ මෙම ක්‍රියාවලිය තුල පවතින පාරදෘශ්‍යභාවය පිළිබඳව බරපතල ගැටලුවක් මතු වී ඇති බව. මෙතර එල්එන්ජී බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමට ලබා දීමට එරෙහිව ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11ේ නායකින් සහ සමාජිකින් තෙල් වරාය සහ විදුලි වෘත්තීය සමිති සමග සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී සම්පූර්ණ ගෑස් වලින් විදුලි නිෂ්පාදනය හා ගෑස් වලට අදාළ කටයුතු සම්බන්ධ වගකීම නිව්පෝර්ට් සමාගමට බාර දීම සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කළා. ඒ අනුව අපි කල්පනා කරනවා ඒකාබද්ධ වැඩපිළිලක් මේ සම්බන්ධයෙන් පොදු ජන මතයක් ඇති කරන්න රජයේ සමග සාකච්ඡා කළ මේක නවත් එහෙම නැත්නම් අපි ජනතාව දැනුවත් කළ ජනතාවගේ ශක්තිය තුලින් මේ සම්බන්ධයෙන් හඬක් නගන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී මේ සම්බන්ධව හරියට ක්‍රියා කරේ නැති වුණොත් දැනෙන වෙනසක් කියන එක බලමු. දෙදරීමක් ඒක තීරණය වෙන්නේ අපි හිතන දේ සහ රජය ගන්න තීන්දුවත් එක්ක. බලමු ඉතින්. සාකච්ඡා මාර්ගයෙන් තමයි මිස ගන්න උත්සාහ කරන්නේ. මෙතන අපිට ප්‍රධානම අර්බුදය තියෙන්නේ ඌ දේශපාලනික වශයෙන් ඇමරිකාවත් චීනයත් ඉන්දියාවත් ලංකාවට කරන බලපෑමේ ප්‍රමාණය ඊටම දැඩි ලෙස වැඩි වෙලා තියෙනවා. ඌ දේශපාලනික අර්බුදය විසඳ ගන්න ගැනීම තමයි ප්‍රධානම කාරණේ බවට පත් වෙලා තියෙන්නේ. දැන් මේ පොඩි පොඩි කුඩුම්බ වලට ඇවිල්ලා ඔබතුමාලාගේ සහෝදර පොඩි පක්ෂත් එක්ක මේ සාකච්ඡා කරන්නේ එළීන්දර බලන කෙනෙක්ට ලොකු අර්බුදයක් කියන කෙනෙක් පේන්නේ නැහැ. කිසි අර්බුදයක් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඔබ නෑ මේ පිටින් බලන කටට කියව පේන ඇති. නමුත් අපි පක්ෂ විදියට අපි සියලු දෙනාම සමහර එක මතවල සමහර කාරණා සම්බන්ධව ඉන්නවා. හරි ඔබතුමා ඒ නිසා ඒ කටට එක ගහේ කුරුල්ල එකට වහන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. නිව් ෆෝටර් සිනර්ජි ගිවුස්ම සම්බන්ධයෙන් අපේ විරෝධය ඇමතිවරුන් විදියට අපේ අඛණ්ඩව ඇමති මණ්ඩලය තුලදී ඉන් පිටතදී පළ කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් අපට සමගාමීව වෙනම සටනක් කරගෙන යන වෘත්තීය සමිතිය අපෙත් එක්ක සාකච්ඡා කරලා ඔවුන්ගේ සටනත් අපේ සටනත් සමගාමීව ගෙන යෑමේ අවශ්‍යතාවය අවධාරණය කළා. අපිත් ඒක පිළිගන්නවා. අපි හැමදාම සටන් කරලා තියෙනවා. සටන් බොහොමයක් ජයග්‍රහණයෙන් කෙලවර කරලා තියෙනවා. මේකත් බලමු. අපි මේ කාරණේ සම්බන්ධයෙන් විරෝධයක් පළ කරන්නේ මේ රටට අහිතකරයි කියලා අපි දකින්න නිසා. එතකොට මෙතෙන්දී එක්සත් ජාතික පක්ෂය කරනකොට වැරදි වෙන්නත් අපි කරනකොට ඒක හරි වෙන්නත් බෑ. යමක් හරිනම් කවුරු කළත් ඒක හරි. යමක් වැරදි නම් කවුරු කළත් ඒක වැරදි කරන පුද්ගලයා අදාළම නැත. අපේ අම්මා තාත්තා වැරදි දෙයක් කරත් වැරදි නම් ඒක වැරදි. ඔබට මතක ඇති පසුගිය ජූලි මාසේ 18 වෙනිදා විමල් විරන් සමතුමත් මමත් ප්‍රසිද්ධියේ ප්‍රතිඥාවක් දුන්නා. අපේ ආණ්ඩුව වැරදි පාරක ගමන් කළොත් ආණ්ඩුව ඇතුලේ විපක්ෂයේ බවට පත් වෙමින් අපි ඊට එරෙහිව සටන් කරනවා කියලා. මේ කරන්නේ එදා ජාතියට ලබා දුන්නු පොරොන්දුවයි. පක්ෂ 11 මතය කුමක්ද? ආණ්ඩුව සමග ඉන්නවද නැද්ද? මූදර හත් ගව්වත් කියලා මුඩ ගහන්නෙත් නැහැ. සටන් වල
උපාය උපක්‍රම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නෙත් නෑ. ඒකාධිකාරිය ඇමරිකානු සමාගමක් අතර පත්වීමට ඉරෙහිව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව තමයි වෘත්තීය සමිතිවල අදහස් දැන ගැනීම තමයි මෙතනදි සිද්ධ වුනේ. තව සාකච්ඡාවක් යනවා මට තව මීටින්ග් තියෙන නිසා මම ඉක්මනට යන්න ඕනේ. අමුතුම දැන් අදාන සමාගමේ මේ හිම කරුත් ඇවිල්ලා ඉන්නවා දැන් මේවා LNG ප්‍රශ්නේ එකක් අදානි සමාගමේ එහෙම එකක් ඔය දෙක එකට කලවම් කරලා වැඩක් නැහැ LNG සම්බන්ධ ප්‍රශ්න ගැන තමයි අපි මේ සාකච්ඡාව තියෙන්නේ ඒක ගැන තමයි අදත් කතා කරන්නේ. ඒකට අනුතුම දැන් මේ ඊයේ පෙරේද ජනාධිපතිවරයත් එක්ක සාකච්ඡාවේ දෝක සාකච්ඡා කරේ නැද්ද? නැහැ ජනාධිපතිවරයත් එක්ක මේ ගැන සාකච්ඡාවක් තිබ්බේ නැහැ. ඒ ඒ ගැන කතා කරේවත් නැද්ද? මෙච්චර තියෙන ලොකු ප්‍රශ්නයක් ඔබතුමාලා ජනාධිපතිතුමා ඍජුව හම් වෙන අවස්ථාවක් ලැබුණා. ඇයි ඒ ගැන ඒක කතා කරේ නැත්තේ? අවස්ථාවක් දුන්නේ නැද්ද තුමා? ජාතික දෙපොළ වෙනවා වෙන්නේ වෙන්නේ. ග්‍රාසිය දෙන්න ග්‍රාසිය. එහෙම තුමා? අමුතුම කලකිරලා දින්නේ මේ රාණ්ඩේ. जनता विमुक्ति अभियाचनाधिकरण बल रहित आज्ञावा අභ්‍යාචනාධිකරණය අපි ඉල්ලීමක් කරනවා මේ සඳහා රිට් ආඥාවක් සපයන්න මොකද මෙවැනි කිවිසුමක් රටේ අනාගතය සම්පූර්ණ බලපාන ශ්‍රී ලංකාවේ බලශක්ති සම්පත අත්කරගන්නේ කවර රටක්ද ඒ රටට පුළුවන්කම තියනවා ලංකාවේ ස්වාධීනත්වයට ස්වෛරීත්වයට බලපෑම් කරන්න පුරවැසියෝ හැටියට ඔබ හැම කෙනෙකුටම අයිතියක් තියනවා වචනකින් හරි දැන් මේ වෙනුවෙන් විරෝධය පාන මේකට එරෙහිව රටේ ජනතාව අනිවාර්යෙන් පෙළගැහිය යුතුයි අතුළු කැබිනට් මණ්ඩලයට දීලා තියෙන්නේ ජනතාවගේ බලය සූදු කෙලින්න නෙවෙයි පාර්ලිමේන්තුව නැමැති කුළුණෙත් අධිකරණයේ නැමැති කුළුණෙත් තතු බිඳලා විධායකයට විතරක් මේක අරගත්තට පස්සේ ආණ්ඩුකම ව්‍යවස්ථාවේ සහතික කළා තියෙන ජනතාවගේ පරමාධිපත්‍ය බලය අමු අමුයේ උල්ලංඝනය කර අපි සැලකී යුතු මැදිහත් වීමක් වෙලා මේ නීති විරෝධී කිවිසුම අධිකරණයේදී බැරි වුණොත් ඊට එහා යන ක්‍රියාමාර්ග අපි දේශපාලනිකව ඒ සම්බන්ධයෙන් කටයුතු කරමු කාබනික පොහොර ගැන විවේචනාත්මක ප්‍රකාශ කළ මහාචාර්ය බුද්ධි මාරවේ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ දරුව සියලු තනතුරු වලින් ඉවත් කර තිබෙනවා විද්‍යාව පසික තබා මිත්‍යාව පසුපස යන ආණ්ඩුවේ මෙම ක්‍රියාව පිළිකුලින් යුතුව හෙළා දකින බවයි සමගි ජනබලවේගයේ පවසන්නේ දෙපාරක් ෆේල් වුණු චීන පොහොර නැව තුන්වන පාර්ශවයක මැදිහත් වීමෙන් පරීක්ෂණයක් සඳහා යොමු වී වැඩ කළ ඉල්ලීම පිළිගත් බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසනවා අපේ රටේ කෘෂිකර්මාන්තයේ කාබනික පොහොර භාවිතයෙන් පමණක් සිදු කරන ලෙසට රජය විසින් ගත් තීන්දුවත් සමග රටේ ගොවි ජනතාව පාරට බැස්සා. රසායනික පොහොර 100%ක් දෙන්න බැරි නම් 50%ක් හරි දෙන්න කියලයි ගොවින් ඉල්ලා සිටින්නේ. ඇතම් ගොවින් කියන්නේ නිකන් එපා අපිට සල්ලි වලට හරි රසායනික පොහොර දෙන්න කියලා. මේ අතර තවත් ගොවින් පිරිසක් රජය දෙන කාබනික පොහොරින් වගා කටයුතු ආරම්භ කරලා තියෙනවා. කාබනික සහ රසායනික පොහොර ගැටලුව ගොවිවිම් වලට මෙලෙස බලපෑම් කරද්දී දැන් ඒ ගැටලුව නිලධාරී මට්ටමට බලපෑම් ඇති කරමින් පවතින බවට උදාහරණ සහිතව පෙන්වා දෙන්නට පුළුවන්. කාබනික පොහොර සම්බන්ධයෙන් රජයේ වැඩපිළිවෙල මෙන්ම රටට ගෙන්වන ලද කාබනික පොහොර පිළිබඳව විවේචනාත්මක අදහස් පළ කළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යාපීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ දරු සියලු තනතුරු වලින් ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යවරයා පියවරගත් බවට තොරතුරු වාර්තා වුණා. මේට අදාළ ලිපිය කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලබා දී ඇති බවයි ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ. මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සමාජික ධුරය, කෘෂි නව්‍යකරණ ව්‍යාපෘතියේ මෙහෙම කමිටුවේ සමාජික ධුරය සහ කුඩා ව්‍යාපාර කෘෂි සහභාගීත්ව වැඩසටහනේ උපදේශක ධුරය ඇතුළු තනතුරු රැසක් දරා තිබුණා. කෘෂිකර්ම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ මහාචාර්යවරයා මෙරටට රසායනික පොහොර ආනයනය කරන ප්‍රධාන පෙළේ සමාගමක අධ්‍යක්ෂකවරයෙකු ලෙස වසර ගණනාවක් කටයුතු කර ඇති බවයි. මේ සම්බන්ධයෙන් මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මෙලෙස අදහස් පළ කළා. ඇත්තටම කිව්වොත් මට මේ දක්වා ලිඛිත ලියවිල්ලක් ලැබිලා නැහැ ඒ සම්බන්ධව. මාව කිසිම කමිටු සමාජිකත්වයක මායිවත් කරා කියලා. ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති සම්බන්ධන කමිටුව යමාසෙන් අපේ වැඩ කටයුතු ඉවරයි. මේ මාසේ මාව ඉවත් කරනවද නැද්ද කියන එකත් ප්‍රශ්නාර්ථයක් වෙන්න විදියක් නැහැ කියන එක තමයි මම නම් දකින්නේ. අපි ක්‍රියාත්මක වෙන්නේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සිටිනා වූ විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් සහ කතිකාචාර්යවරුන් හැටියට ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන්.
අපිට රජයක් ගන්නා ක්‍රියාමාර්ගවල තුල රජය ගන්නා ක්‍රියාමාර්ග හොඳ නම් ඒ නිවැරදි ප්‍රතිඵලයක් ලැබෙනවා නම් අපි සම විටම ඕනම රජයක් සමග ඒකාබද්ධව කටයුතු කරලා තියෙනවා. නමුත් වැදගත් වෙන්නේ මෙතන කෘෂිකර්මාන්තයේ දියුණුව. කෘෂිකර්මාන්තයේ උන්නතිය. ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කිරීම තමයි අපේ යුතුයකම සහ වගකීම වෙලා තියෙන්නේ. ඒක එදත් එහෙමයි අදත් එහෙමයි ඉස්සරහටත් අපි කටයුතු කරන්නේ ඒ විදිහටමයි. මහාචාර්ය බුද්ධි මාරමේ මහතා මෙලෙස එම දුහුරින් ඉවත් කිරීම සම්බන්ධයෙන් සමග ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම් බණ්ඩාර මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මහාචාර්යවරයා කාබනික පොහොර පිළිබඳව විද්‍යාත්මක කරුණු පදනම්ව සිය අදහස් පළ කර ඇති බවයි. විද්‍යාව පසකලා මිත්‍යාව පසුපස යන ආණ්ඩුව විද්වතුන් ලෙස සලකන්නේ තම දේශපාලන මතයන්ට එකඟ වන පිරිස් පමණක් බවයි මන්ත්‍රීවරයා සිය නිවේදනයෙන් පවසන්නේ. එබැවින් මහාචාර්ය බුද්ධි මාරමේ මහතා සිය තනතුරු වලින් ඉවත් කිරීමට ගත් තීරණය සමගි ජනබලවේගය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින බවයි අදාළ නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙන්නේ. මේ අතර කාබනික පොහොර අඩංගු බවට තහවුරු වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතික්ෂේප කරන ලද කාබනික පොහොර මෙට්‍රික් ටොන් 20,000ක් රැගත් චීන හිපොස්පිරිට් නෞකාව යලිත් ශ්‍රී ලංකාව වෙත යාත්‍රා කරමින් ඇති බවට තොරතුරු වාර්තා වෙමින් පවතිනවා. මේ පිළිබඳ කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍ය වේදීන් ප්‍රශ්න කළා. චයිනා ෆර්ටිලයිසර් අර ප්‍රමිතියේ ප්‍රශ්න නිසා මේ රජය ප්‍රතික්ෂේප කළා. නමුත් ඒ ෆර්ටිලයිසර් ෂිප් එක ආපහු අපේ රට තුළ ඇවිල්ලා තියෙනවා. ප්‍රමිතියෙන් අඩු කාබනික පොහොර රැගත් නෞකාව කොළඹ වරායට ඇතුල් කිරීම වළක්වන ලෙස දැනටමත් වරාය අධිකාරී සභාපතිතුමා නිහාල් කප්පිටිපොළ මහතා දැනුම් දීලා තියෙන නිසා එම නැව ශ්‍රී ලංකා වරාය තුළට ඇතුල් කිරීම දැනට නවත්වලා තිබෙනවා. ප්‍රමිතියෙන් අඩු පොහොර බාර ගැනීමට ශ්‍රී ලංකා රජය සූදානම් නොමැති බව පැහැදිලිව අපි මේ වෙනකොට දැනුම් දීලා තිබෙනවා. මේ අතර අදාළ චීන පොහොරවල සාම්පල 3 වෙනි පාර්ශ්වයක් හරහා යලි පරීක්ෂා කරන ලෙසට චීන පොහොර සමාගමේ නියෝජිතයින් සහ චීන තානාපතිවරයා විසින් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අද කොළඹදී පැවති වැඩසටහනකදී මාධ්‍යවේදීන් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතාගෙන් විමසීමක් කළා. ඒගොල්ලන් ඉල්ලීමක් කරේ අපේ රටේ තියෙන විද්‍යාගාරවල කරන පර්යේෂණ කරපු දේවල් පිළිගන්න බෑ. මොකද ඇක්‍රෙඩිටඩ් ඒවා නෙමෙයි. එතකොට අපි දෙපාර්ශ්වයටම බලපෑමක් නෙමෙයි. ඉල්ලීමක් කරේ නැව හරවල යවනවා. අපි කෙලින්ම කිව්වා ඒක මෙහෙ බාන්නත් එපා, මෙහෙ ගේන්නත් බෑ කියලා. ඉල්ලීමක් කරා එකපාරට ඕගනික් යන්න බෑ. තවම පඩි නගින ගමන් ඉන්නේ. අපි කන්න දෙකක් කන්න තුනක් යනකොට අපිට පුළුවන් වෙයි ඕගනික් මූමන්ට් එකට යන්න. ඒත් තව අවුරුදු 3ක්වත් අඩුම තරමේ පොළව හැදෙන්න මේ සියල්ලටම අවුරුදු අඩුම තරමේ 4ක් යනවා. විශ්වාස කරනවා අපි මේ ගත්ත තීරණය වෙනත් රජයක් ඇවිල්ලා නැවත ආපස්සට හරවන්නේ නැතුව මේ වැඩේ කරාවි කියලා. මොකද අමාරු වැඩේ කරලා පඹය පුච්චගෙන කුණුහරු පහලා වැණුම් අහලා ඒ වැඩේ අපි කරලා දෙන්නා. මොකද හුඟක් අයට බැරි ඒ වැඩේ කරන්න. අපිට හොඳට පුරුදුයි ඒ වැඩේ කරන්න. අපිට මේ මූණ දෙන්න තියෙන ගැටලුව පිළිබඳව අතිගරු ජනාධිපතිතුමා හොඳට දැනගෙන තමයි මේ තීරණය ගත්තේ. එහෙම ගත්තේ ඇතිවරණයක් එන දවස වෙනකොට අනිවාර්යෙන් අපි දිනන බව හොඳටම දැනගෙන. අපිට ඡන්දි දුන්නේ 69 ලක්ෂයයි. මේක අනිවාර්යෙන් අඩු ගානේ 75 ලක්ෂයක්වත් වෙනවා. එමෙන්ම නැනෝ නයිට්‍රජන් පොහොර ගෙන්වීමේදී සිදු වූ බව කියන අත යට ගනුදෙනු පිළිබඳ සාධාරණ පරීක්ෂණයක් සිදු කර ඉදිරියේදී රටට හෙළි කරන බවයි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අද කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ. ඒ සම්බන්ධයෙන් ඉතාම පැහැදිලිවම ඉදිරියේදී ඉතාම විනිවිද පැනසල් භාවයෙන් සියලුම කරුණු රටට හෙළි කරනු ඇති. පැමිණිලිත් ඉදිරිපත් කළා තිබෙන අංශ ගණනාවක් මගින් ඒ නිසා ඒ සම්බන්ධ පරීක්ෂණ සහ තොරතුරු ඉදිරියේදී රටට පැහැදිලිව හෙළි වෙයි. නැනෝ නයිට්‍රජන් පොහොර ගෙන්වීමේදී සිදු වූ මූල්‍ය වංචා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසට සමග ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්ද සිදු කළා. මේ අතර විදේශීය රටවලින් කාබනික පොහොර ආනයනය කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ගොනු කරන ලද පෙත්සමක් සලකා බැලීම සඳහා ලබන 29 වනදා කැඳවන ලෙසට අභියාචන අධිකරණය නියම කළා. මහකන්නේ වීවගාව කාබනික පොහොර භාවිතයෙන් සිදු කරගෙන යාම සඳහා රජය විසින් ලබා දෙන කාබනික පොටෑසියම් පොහොර තොග පොළොන්නරුව දිස්ත්‍රික්කයට ලැබෙමින් පවතින අතර ඉදිරියේදී මෙම පොහොර ගොවීන්ට බෙදා දීමට නියමිත බවට තොරතුරු වාර්තා වුණා. රසායනික පොහොර ඉල්ලා ගොවීන් විවිධ ප්‍රදේශවලදී විරෝධතා ව්‍යාපාරදී අත් කළා. රට මුහුණදී ඇති බරපතල ඛේදවාචකේ නම් පාලකීන් එක්ව කොමිස් මුදල් භුක්ති විඳීම් බව කොළඹ අගරදුගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා. ඒ එක්ස්ප්‍රෙස් වර්ල් නෞකාවේ ගින්නෙන් හානියට පත් මීකමෝ සරක්කු වෙරළ තිරේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් මෙම අවස්ථාවට පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් ද එක්ව සිටියා.
පසුගිය මැයි 19 වන දින කොළඹ වරාය ආසන්නයට පැමිණි එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව කොළඹ වරායට නාවික සැතපුම් 9.5 දුරකදී මැයි 20 වනදා ගිනි ගැනීමට ලක් වුණා. මෙම නෞකාව ගිනි ගැනීමට ලක් වූ අවස්ථාවේදී නයිට්‍රික් ඇසිඩ් ටොන් 25ක් රසායනික ද්‍රව්‍ය සහ රූපලාවන්‍ය ආලේපන ද්‍රව්‍ය සහිත බහලුම් 1486ක් ප්‍රවාහනය කරමින් තිබුණා. මෙම නෞකාවේ තිබූ රසායනික ද්‍රව්‍ය බහලුම් ගිනිගෙන දැවි මුහුදට වැටීම හේතුවෙන් මෙරට මුහුදු තීරයට සහ ජලජ ජීවීන්ට විශාල හානියක් සිදු වුණා. ඉන් බොහෝ ජීවීන් 500කට අධික සංඛ්‍යාවක්ද මිය ගියා. මේ අතර එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවෙන් ශ්‍රී ලංකාවේ සමුද්‍රයට සිදු වූ හානිය පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යළිත් යොමු වුණා. ඒ අර්ලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී මෙහිදී සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සභාපතිනි දර්ශනී ලහඳපුර මහත්මිය සඳහන් කළේ මෙම අනුතරින් වූ හානිය සම්බන්ධයෙන් අදාළ අධිචෝදනා පත්‍රය නීතිපති දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව කඩිනමින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි. එමෙන්ම මහාචාර්යවරුන් දෙදෙනෙකුගේ මූලිකත්වයෙන් පත් කළ විද්වත් කමිටුවේ මූලික වාර්තාව ලබන නොවැම්බර් මාස 30 වනදා ඉදිරිපත් කිරීමට නියමිත වෙති බවද ලහඳපුර මහත්මිය සඳහන් කළා. මේ අතර ගිනිගෙන විනාශ වූ MV එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවෙන් සිදු වෙති පරිසර විනාශය පිළිබඳව නිරීක්ෂණය කිරීමට පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් සහ කොළඹ අගරදුගුරු කාදිනල් මල්කම් රංජිත් හිමිපාණන් මීකමුව සරක්කුව වෙරළ ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. මම ඉල්ලා සිටිනවා රජයේ සාධාරණ නම් ජනාධිපතිතුමාගෙනුත් අගමැතිතුමාගෙනුත් දීවර ඇමතිතුමාගෙනුත් කරුණා කරලා හේග් නුවර තියෙන ජාත්‍යන්තර උසාවියේ නඩුවක් පවරලා මේ කම්පැනි වලින් මේ සිදුවෙච්ච හානිය නැවත වරක් යථා තත්ත්වයට පත් කරන්න අයින් කරන්න අවශ්‍ය දඩේ අය කරගන්න කියලා. මේ රටේ ලොකුම අවාසනාව තමයි මේ කොමිස් ගැහිල්ල. එක ඇමති කෙනෙක් ඉන්නවා එයාට කියන්නේ මිස්ටර් 10% කියලා. ඒක මහා ලැජ්ජා සහගත දෙයක් ඒක. ඉන්න ජනතාවගේ බඩවියතට පහර ගහලා මුදල් හම්බ කරන එක නෙමෙයි අපි කරන්න ඕනේ. ඒවා ලේ සල්ලි. ඒ සල්ලි හරියන්නේ නැහැ කවදාවත්. මීපක සම්බන්ධව නැත්නම් පරිසර සමෘද්ධි අධිකාරිය සම්බන්ධව කිසි විවේචනයක් නැහැ. නිලධාරින්ට උඩ ඉන්න ප්‍රධාන ඇමතිවරු, මැති ඇමතිවරු, ජනාධිපතිවරු ඔවුන්ට කරන ඉල්ලීම් අනුව ඒවා සිද්ධ වෙනවා ඇති. සාධාරණ ඉටු වෙනකම්ම අපි ඉතාමත්ම හොඳින් මේ දිහා බලන් ඉන්නවා. ඔබතුමා ලෝකේ නඩු කියන්නේ කි නැත්නම් අපි මේක ලෝකපාලක දෙවියුරුන්ට කියනවා මේ වෙච්ච අවනඩුව සාපයක් වෙන්න කියලා. මේවැනි ඩැමේජ් එකක් වුණාම හරිනම් මීපකේ ආයතන ගල මෙතන නතර කරගන්න ඕන. වෙරළ පිරිසිදු කිරීමට යොදා ගන්නා උපකරණ මේවැනි විට අක්‍රීය තත්ත්වයේ පවතින බවද මෙහිදී දක්නට ලැබුණා. තවමත් මෙම නෞකාවේ අපද්‍රව්‍ය වෙරළට ගසාගෙන යන අතර ඒවා පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරන්නේ ප්‍රදේශවාසීන් එක්වයි. උදැසන පුවත් විකාශය අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.